Hi Bowen, teruan sarana. Ini ada lokasi ob apa silu dina atom itu amat suwisesi darasak. Mandayat, ada Februari dah hatra. Februari dah hatre mukak titian suwisesi itu. Mereka lokasi tina lokasi jiwatuna silum manusia inte itu amat ma denen dawasak. Hitet gatet silum satwa inte. Siluma manusia inte denen dawasak. Mandayat, Februari dah hatra dina සඳහන් වන්නේ ආදරවන්තයින්ගේ දිනය. හුදෙක් මේක තරුණයින්ගේ දිනයක් විදිහට වර්තමානය වෙනකොට ව්‍යවහාර වීමට පටන් අරගෙන තියෙනවා. නමුත් පෙබරවාරි 14 කියන්නේ තරුණයින්ටම අදාළ දවසක් නෙවෙයි. ආදරය, ප්‍රේමය මේ විදිහට විවිධ නම් වලින් හඳුනන මේ දවස නැතිනම් අපි කියනවා වැලන්ටයින් ඩේ. ගොඩක්ම ප්‍රචලිත වෙන නමේ. ආදරවන්තයින්ගේ දිනය. Make hudu tarunaya tema pamanak nova sama seloka projawa tema aiti mana suwisesi dineak. Hemo madre karna, hemo madre karna tino, hemo madre bala porotir. Eka tama manusia sobahave, eka hari suwisesi. Eting me adre wante inge dine, me prema wante inge dine, api oba wenwen, adre karna un wenwen. Punci පණිවිඩයක් punci ආදර්ශයක් අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේත් එක්ක ගෙන එන සූදානම වෙනවා. ඉතින් ඔබ වහන්සේවත් මා මේ අවස්ථාවේදී ගෞරවපූර්වක පිළිගන්න අතරම පුංචි පැනයන් කිහිපයකින්ම වැඩසටහන ආරම්භ කරන්නයි. ඉතින් ප්‍රථමයෙන්ම මා විමසන්නට කැමති ඔබ වහන්සේගෙන් හඳුරන්නේ ආදරය එම නැත්නම් ප්‍රේමය මේ ලෝකේ සිළු සත්වයන් තුල තිබෙන හරි අරුම පුදුම දෙයක්. ඉතින් මේ ආදරය කියන්නේ මොකක්ද? මේ පිළිබඳව ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොන ආකාරයේ දේශනාවක්ද? අර්ථ සැපයුමක්ද සිද්ධ කරලා තියෙන්නේ? ආදරය. ආදරය කියන්නේ මොකක්ද කියලායි නිපුණ ඇහුවේ. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව නම් ලෝක පිළිගැනීම ලෝක සම්මුතියට අනුව ආදරය කියලා කියන්නේ දෙදෙනෙකුගේ එක්වීමක් නැත්නම් ඒ දෙන්න ඒ යම්කිසි කාන්තාවක් පුරුෂයෙක් තේරුම් ගැනීම කවබෝධයෙන් යුක්තව ඒ දෙදෙනාට ඒ දෙදෙනා විශ්වාසයෙන් තේරුම් ගැනීම ආදරය කියලා සාමාන්‍ය පිළිගැනීම තියෙනවා. නිපුණ ඇහුව තව ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නැත්නම් බුදුදහමට අනුව කොහොමද ආදරය හඳුන්වන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුව ආදරය සම්බන්ධයෙන් දේශනා කරලා තිනවා විවිධ සූත්‍ර ගණනාවක ආදරය කියන දේ. එක් වතාවක් පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා තමන්ගේ පෙම්වතිය වෙච්ච සූර්යවච්චසාව ගැන අලංකාරමත් වීණා වාදනයක් කළා. මේ වීණා වාදනය අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ ඒක අගය කරමින් ඉතාම සුන්දර බව අගය කරනවා. ඒ නිසා බුදුදහම කිසිම විටකත් ආදරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට ඒ ආදරණීය ජීවිත ගත කරන එක වැරදි කියලා නැහැ. මොකද ලෞකික සැප සම්පත් එක්ක ජීවත් වෙන අය විදිහට ඒ දේවල් ගත කිරීම ගැටලුවක් නැහැ. හැබැයි අවබෝධයෙන් යුක්තව ආදරය කරනවද නැද්ද යන්න මග තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක නකුල මාතා සහ නකුල පිතා කියන දෙදෙනා ආදර්ශයට ගනිමින් මේ දෙන්න ජීවිත කාලය පුරාටම එකිනෙකා තේරුම් ගනිමින් ජීවත් වෙච්ච බව පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මෙවැනි ආදර කතා පුවත් බොහෝ ප්‍රමාණයක් දහම තුල අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි නිපුණ ආදරය ගැන කියන හොඳ සූත්‍ර දේශනාවක් තමයි සිංහලෝවාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ විවිධ සමාජ කොටස් අරගෙන ඒ කොටස් 6කට බෙදලා ඒව දිශාවන් වලට දිශාගත කරලා ඒව සමාජයට උපමා කරලා තියෙනවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දකිනා දිසා පුත දාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තරා දාසකම්ම කරා හෙට්ට උද්දන් සමනම් බ්‍රාහ්මණ දැන් මේ සදිසාවේ
හතරවෙනි එක අපි ගත්තොත් පුත්ත ධාරා දිසාපච්චා අඹු සැමියන් බුදුරජාණන් වහන්සේ සමාන කරලා තියෙනවා බටහිර දිසාවට එකිනෙකාට එකිනෙකා යුතුයකම් මිටු කරමින් ජීවත් වන එක බුදුහාමුදුරුව පෙන්ලා දීලා තිනවා ඒ වගේම තමයි අග්ගි සූත්‍රයේ දේශනාවෙදිත් බුදුරජාණන් වහන්සේ ගහපතග්ගි කියලා ගිනි හතක් ගැන කියන සූත්‍ර දේශනාවක ගහපති ගින්න ගැන නැත්නම් යුවලකගේ මේ ස්වාමියා සහ භාර්යාව අතර ඇතිවන ගින්න ගැන හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා ලෝක ඉතිහාසයේ තුල අපි දකිනවා මෙවැනි ආදර කතා පුවත් බොහෝ ප්‍රමාණයක් ඔබත් මමත් අහලා ඇති. මේ අහන් ඉන්න පිරිසත් අහලා ඇති. ඒ නිසා ආදරය කියලා කියන්නේ දෙදෙනෙකු එකිනෙකාට අනුව තේරුම් ගනිමින් ජීවිතේ ගත කරන එක. විශේෂයෙන් මේක පරිත්‍යාගයක් විදිහට එක අතකින් හඳුන්වන්නත් පුළුවන්. ඒ කියන්නේ සියලු දේවල් කැපකිරීම ආදරය කියන දේ අපිට එක අතකට ගන්න පුළුවන් දානයක් විදිහට. මොකද තව කෙනෙකුට නොලැබෙන සෙනෙහසක් රැකවරණයක් ආරක්ෂාවක් තව කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒක ආදරයේ දානයක් විදිහට ගන්නත් පුළුවන්. ඒ නිසා ආදරය කියලා කියන්නේ ලොකු කැපකිරීමකට. මේ කැපකිරීම විවිධ මිනිස්සු විවිධ ආකාරයෙන් සතුත් ආදරය කරනවා මිනිසුත් ආදරය කරනවා ඒ වගේම තමයි සබා දහමත් මිනිස්සු විදිහට අපිට ආදරය කරනවා අපි සබා දහමට ආදරය කරනවා ඒ නිසා මේ ආදරය කියන දේ ගහයි පොත්තයි වගේ ඒ නිසා බුදු දහමට අපි ආදරය කරනවා පැවිදි පිරිස විදිහට පැවිද්දන් විදිහට අපි බුදු දහමට ආදරය කරනවා ඒ නිසා මේ ආදරය කියන වචනේ මහා පරිත්‍යාගයක් කියලා අපිට සරලවම හඳුන්වලා දෙන්න පුළුවන්. වර්තමාන සමාජයේ අපිට දකින්න පුළුවන් සුවිශේෂීම සහ ඛේදනීයම කාරණය තමයි මේ පෙම්වතුන් සියදිවි විනාසා ගැනීම. මේක එක්තරා ආකාරයකට රැල්ලක්ද කියලා හිතන වෙලාවකට පෙම්වතුන් දෙදෙනාම ගෙදරින් අකමැතිවීම එහෙමත් නැත්නම් සමාජමය නොගැලපීම මේ කියනව කිසියම් හෝ හේතුවක් පදනම් කරගෙන පෙම්වතා පෙම්වතිය යන දෙදෙනාම එකවර සියදිවි නසා ගැනීම සමාජයේ වර්තමානය වෙනකොට බොහෝ විට අපිට අසන්නට දකින්නට ලැබෙන කාරණාවක්. ඉතින් මේ විදිහට ආදරවන්තයින් සියදිවි නසා ගැනීමට ලක්වන්නේ සියදිවි නසා ගැනීම සිද්ධ කරගන්නේ ඔවුන් සිතනවා වන්නට පුළුවන් මේ භවය තුලදී ඔවුන්ට එකතු වීමේ හැකියාවක් නොලැබුණද ලබන භවය නැතිනම් ඊළඟ භවය ඔවුන්ට එකතු වෙන්නට හැකියාවක් ලැබේ කියලා. ඇත්තටම හාමුදුරනේ ඔවුන්ට ලබන භවයේදී ලබන ආත්මෙදී ඒ විදිහට එකට එකතු වෙන්න අවස්ථාවක් ලැබෙයිද? නිපුණ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අද කාලීන වශයෙන් රූපවාහිනිය ගත්තත් සමාජ මාධ්‍ය ගත්තත් සමාජය ගත්තත් බොහෝ කතා බහට ලක්වන පැතිකඩක් තරුණියන් ආදරය කරනකොට ඒ අයට ඒ අය තේරුම් ගන්න බැරි වෙච්ච තැන සමහර අය සියදිවි හානි කරගන්නවා. ඒ වගේම තමයි සමහර අයට පවුල් වලින් නැත්නම් ඒ දෙපාර්ශවයෙන් අකමැතිවීම නැත්නම් එක පාර්ශවයකින් අකමැතිවීම සමාජයේ පිළිගැනීමක් නැතිවීම මේ වගේ සිදුවීම් නිසා ඒ අය තමන් පෙම්වතා සහ පෙම්වතිය දෙදෙනාම එකවර ජීවිතය අහිමි කරගැනීමේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක අද වෙනකොට සමස්ත සමාජය තුළම ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා භික්ෂූන් වහන්සේලා විදිහට ස්වාමීන් වහන්සේලා විදිහට අපි ඉතාමත් අනුකම්පා සහගත නැත්නම් අපිත් මේ තරම් දහම අනුකම්පා සහගත තත්වයකට පත් වෙලා තියෙනවා. මේ තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන කාලෙක නිරන්තරයෙන් රූපවාහිනීවල ගුවන් විදුලිය බණ කියන කාලෙක බණ ඇහෙන කාලෙක ඉතින් මෙවැනි සිදුවීම ඉතාම විස්මයජනකයි. ඉතින් නිපුණ ඇහුවේ මගෙන් මිනිස්සු ආදරය කරන කාලෙදි ඒ අය තේරුම් ගැනීමට බැරි වෙන තැන සියදිවි හානි කරගන්නේ ඇයි? ඒ වගේම තමයි ඒ අයට ඊළඟ භවයේ හොඳ තත්ත්වයක් උදා වේවිද කියලා. ඔබ හිතන්න මහා මුහුද ගත්තොත් මහා මුහුදේ දවසකට මාළු කොච්චර අල්ලනවද? හැබැයි
හෙටත් මාළු අල්ලන්න දීවරය යනවා. ඔබේ ගෙදර ඉඳුල් බාල්දිය නැත්තම් බද්දාන කුණු බාල්දිය බලන්න දවසකට 90,000 ගාණක් හැදෙනවා. පොළවේ පස්පිඩැල්ලක් කපලා බලන්න දවසකට පොළව යට ගැඩවිල්ලු 90,000 ගාණකින් අපිට දකින්න පුළුවන්. පළතුරු ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඒ ඇතුලේ කොයිතරම් නම් පණුව ඉන්නවද. ඒ විතරක් නෙමෙයි අපිට ඇසට නොපෙනෙන සුද්ධ ජීවීන් කොයිතරම් මේ අවට මේ පරිසරය තුළ ඉන්නව ඇතිද. ඔබ දැකලා ඇති සතෙකුගේ ඇඟේ ඉන්න මැක්කෝ කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන් ඔබ දැකලා ඇති. ඉතින් ඒ සියලු දෙනාටම ජීවයක් තියෙනවා, විඥානයක් තිබෙනවා. එතකොට අපි ඔබ අහලා තියෙනවා මිනිස් භවයක් ලැබීම දුර්ලභයි. manussත්තං දුර්ලභංච manussත්තං කියලා ඔබ අහලා තියෙනවා. ඉතින් විය ගහකින් කන කැස් බෑවේ අහස බලනකොට ඒ අහස පේන එකේ කොයි ආකාරයෙන්ද ඒ තරම් දුර්ලභ අවස්ථාවක් තමයි මනුෂ්‍ය භවයක් ලැබෙන එක කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ තරම් අමාරු අසීරු කටුක කාර්යයක් තමයි මනුසත් බවල් ලබන එක. එහෙම ලබාගත්තු ජීවිතයක් තිබෙන ඔබත් මමත් ඒක නැති කරගත්තොත් ඔබට විශ්වාසද නැවතත් අපි මනුෂ්‍ය භවයක්ම ලබයි කියලා. මම කලින් කිව්වා දවසකට මාළු දසදහස් ගාණක් ඇල්ලුවත් හෙටත් අල්ලන්න මාළු ඉන්නවා. ඔබේ කුණු බාල්දියේ 90,000 ගාණක් ඉන්නවා. මේව යන්නේ කොහෙන්ද? මෙහෙම මේ ජීවිත ඇති වෙන්නේ කොහෙන්ද? සමහර වෙලාවට ඒ මාළු අතර ඔබ අප අතර ඉන්න මිනිස්සුත් මැරිලා ගිහිල්ලා මාළු වෙලා ඇති. කුරුල්ල වෙලා ඇති. සත්තු වෙලා ඇති. ඒ නිසා මේ දුර්ලභ වෙච්ච මනුෂ්‍ය භවය අපි නැති කරගත්තොත් අපි දෙන්න ආයි ඊළඟ භවයේදී හම්බෙමු. අපි දෙන්න එකටම ජීවත් වෙමු. අපි අපේම වෙලා හම්බෙමු කියලා ජීවිතේ නැති කරගත්තට නැවත ඒ ආකාරයෙන් නම් හම්බ වෙන්නේ නැති බව අපි හිත අපි අවබෝධයෙන් දැනගන්න ඕනේ. ඒ නිසා අවබෝධයෙන් යුතුව ජීවිතය ගෙවන්න, අවබෝධයෙන් යුතුව ආදරය කරන අය විදිහට සියදිවි හානි කර ගැනීම තරම් අනුවණ ක්‍රියාවක් මෝඩ වැඩක් තවත් ලෝකේ නැති බවත් අපි තරයේ සිහි තබා ගන්නට ඕනේ. ඒ වගේම තමයි පහුගිය කාලේ ඔබ දකින්න ඇති තරුණයෙක් තමන්ගේ පෙම්වතිය මහපාරේ කොළඹ බෙල්ල කපලා මැරුවා. මේ වෙලාවේ මේ දෙන්න මේ තරුණයා හිතුවා මේ තරුණයාට පරිත්‍යාගය කියන එක ඔහු හුරු කරලා තිබ්බනම් ඔහු සැබවින්ම ඇයට ආදරය කරලා තිබ්බනම් කවදාවත් එවැනි ක්‍රියාවලට යොමු වෙන්නේ නැහැ. හැබැයි ඔහු ආදරය කරලා තියෙන්නේ ඇගේ ශරීරයට කියන එක නැත්තම් ඇයගේ රූපයට කියන එක අපිට හොඳින්ම තේරුම් යන්නේ මේ ඇය අහලා තියෙනවා අපි වෙන් වෙමු කියලා නැත්නම් අපි දෙන්න මේ ආදර සම්බන්ධතාවය නවත්වමු කියලා. ඒ එයට ඔහු දීපු ප්‍රතිචාරය තමයි ඒ. ඒ නිසා ලෝකේ ආදරය කරනවා කරන මිනිස්සු බොහෝ පරිත්‍යාග කළා. ඒ ගැන අපි තවදුරටත් ඉදිරියේදී කතා කරමු. පරිත්‍යාග කළා. පරිත්‍යාගය කියන්නේම ආදරය. ආදරය කියන්නේම පරිත්‍යාගය. ඒ නිසා අර තරුණයා තව ටිකක් හිතුවනම් ආදරේ සැබවින්ම කළානම් අදර ජීවතුන් අතර ඉන්නවා. ඒ නිසා ඔබත් හිතන්න මේ ජීවිතය අහිමි කර ගැනීම තුළ නැවත ඔබට ආදරය කිරීමට නොවේ මනුසත් බවල් ලැබීමටවත් අවස්ථාවක් නොලැබෙන බව. පෙබරවාරි 14 මේක සමස්ත ලෝක ප්‍රජාවටම හරි සුවිශේෂී දිනයක්. මොකද මේ පෙබරවාරි 14 කියන්නේ පෙම්වතුන්ගේ දිනය, ආදරවන්තයින්ගේ දිනය. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් අපේ ව්‍යවහාරයට ඉතාමත්ම සමීප වැලන්ටයින් එක. ඇත්තටම හාමුදුරනේ මේ මෙහෙම දිනයක් ආදරය කරන්න අවශ්‍යද? නිපුණ ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. වර්තමානයේ අපි දින 365ක් පුරාවට විවිධ මාතෘකා ඔස්සේ ඒ දිනයන් තේමා කරගෙන ඒ දිනයන් අනුස්මරණය කරනවා. ඉතින් වැලන්ටයින් ඩේ එක නැත්තම් පෙම්වතුන්ගේ දිනය කියලා දිනයක් ලේබල් කරලා ඒ දිනේ දවසට පෙම්වතුන්ට මල් මාලා දානවා, මල් දෙනවා, තෑගි දෙනවා, ඒ අය පුදුම කරනවා, නැත්නම් ඔබේ වචනෙන් කිව්ව සර්ප්‍රයිස් කරනවා, මේ වගේ දේවල් කරනවා. හැබැයි
වසරකට එක දිනක් මේ පෙම්වතුන්ගේ දිනය සමරීමද නැත්නම් වසර පුරාවටම ජීවිත කාලය පුරාවටම ඒ කෙනාට ආදරෙන් ඒ කෙනාට තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ආදරයෙන් ගෞරවයෙන් නිසි පරිදි යුතුයකම් ඉටු කිරීම කරමින් දහමට අනුව ජීවිතයේ ගෙවන්න අවබෝධයක් ලබා දීමද කළ යුත්තේ කියන එක තරුණ ඔබ තම තම නැනපමණින් වටහා ගන්න ඕන කාලය වෙලා තිබෙනවා. අර අතීත කතාවක් අපිට සිහිපත් වෙනවා තමන්ගේ පෙම්වතියට ත්‍යාගයක් දෙන්න පෙම්වතුන්ගේ දිනේ දවසේ පෙම්වතා ඔහුගේ මවගෙන් සල්ලි ඉල්ලනවා මුදල් ඉල්ලනවා ඒ වෙලාවේ අම්මට සල්ලි නැහැ කියපු වෙලාවේ ඒ පුතා තමන්ගේ අම්මව ඝාතනය කරනවා නැත්නම් මරලා දානවා මේ ඒ පුතා තමන්ගේ අම්මව ඝාතනය කරලා දානවා මරලා දානවා හැබැයි කරලා තමන්ගේ පෙම්වතියට තෑගි දෙනවා. පසුව ඔහු රැට කෑම කන්න බලද්දිත් ඔහුට රැට කෑමත් උයලා තමයි අම්මා මරණයට පත් වෙලා තියෙන. දස මාසයක් කුසේ දරාගෙන සියලු වේදනාවන් ලෝකේ තියෙන ඉතාමත් අමිහිරි කටුක වේදනාව විඳපු අම්මව තවත් කෙනෙක් නිසා తాවකාලිකව හම්බ වෙච්ච කෙනෙක් නිසා ඒ තරම් සාහසිකව මරලා දාන්න අමානුෂික වෙන දරුවෝ ඉන්නවා නම් ඔහු කෙතරම් අඥානද කෙතරම් බොළඳද කියලා අපිට හිතන්න කාලය ඇවිත් තිබෙනවා. ඒ නිසා නිපුණ මගෙන් ඇහුවේ පෙම්වතුන්ගේ දිනයක් සැමරීම කාලෝචිතද? මෙහෙමයි පරිසර දිනය, කාන්තා දිනය, අම්මලාගේ දිනය, තාත්තලාගේ දිනය, ළමා දිනය, ගුරුවරුන්ගේ දිනය, පෙම්වතුන්ගේ දිනය, වැඩිහිටියන්ගේ දිනය මේ වගේ දින ගණනාවක් අපි වර්ෂයකට අනුස්මරණය කරනවා. හැබැයි අම්මලා වෙනුවෙන් සමරන්න ඕනේ අම්මලාගේ දිනේ දවසේ විතරද? ලෝකයක් අපිට දීපු තාත්තව සිහිපත් කරන්න ඕනේ පියවරුන්ගේ දිනේ දවසේ විතරයි. අපිට ජීවිතේ හරිමග කියලා දීපු ගුරුවරුන්ව සිහිපත් කළ යුත්තේ ගුරු දිනේ දවසට විතරද? මල් වගේ ළමයිව ආදරෙන් බලා ගන්න ඕනේ ළමා දිනේට විතරද? ඒක මට තියෙන ප්‍රශ්නය. ඒ වගේම තමයි තමන්ගේ පෙම්වතියට ආදරය දක්වන්න තමන්ගේ පෙම්වතාට ගරු කරන්න පෙම්වතුන්ගේ දිනේ විතරද මොදොචිත නැහැ ඒක සැබවින්ම අපි ලෝකේ විවිධ මිනිස්සු හදාගත්තු දේවල් ඔස්සේ යමින් ජීවිතේ විඳිනවා වෙනුවට විඳවන තත්ත්වයට අද වෙනකොට පත් වෙලා තියෙනවා ඒ නිසා පෙම්වතුන්ගේ දිනේට පමණක් ඇයට ආදරේ නොකරන්න පෙම්වතුන්ගේ දිනේට පමණක් ඔහුට තෑගි ලබා නොදෙන්න දින 365ක් ඔබට තියෙනවා එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාර කරගෙන ඒ අයට ආදරය දක්වගෙන විශේෂයෙන් තරුණයෙක් නම් ඔබේ පෙම්වතියට තරුණියක් නම් ඔබේ පෙම්වතාට දහම් මග යන්න තරුණ කාලෙම පෙන්වලා දුන්නොත් ඒ තරම් වටින අනුස්මරණීය ප්‍රේම කතාවක් ලෝක ඉතිහාසෙවත් නැති වේවි ඒ නිසා දහමට අනුව ජීවත් වෙන්න එකිනෙකාට උදව් කරගෙන තව අසරණ මිනිස්සුන්ට උදව් කරලා අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් නම් මේ පෙම්වතුන්ගේ දිනේ කියලා සමරන සාමාන්‍ය දවසේ මේක අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබ සැබෑ ජයග්‍රාහකයෙක් ලෝක ඉතිහාසය ගත්තාම අපිට මේ ආදර කතා නම් බොහොමයක් අහන්න පුළුවන් ඉතාමත්ම ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ ආදර කතාව තමයි රෝමියෝ ජුලියට්. ඒ වගේම ලංකාවේ නම් තියෙනවා සාලිය අශෝකමාලා. මේ විදිහට අපිට රසබර, දුක්බර විවිධ ආකාරයේ ආදර කතා ලෝකයේ අහන්න පුළුවන්. හැබැයි ලෝකයේ ආදර්ශමත් ආදර කතා මොකද්ද කියලා අපි අහුවොත් ඔබ වහන්සේගේ පිළිතුර ඒ සඳහා කුමක්ද? නිපුණ ඉතින් අවසාන වශයෙන් අහපු ප්‍රශ්නය තමයි කොහොම හරි දැන් ප්‍රේමවන්තයින්ගේ දිනයක් සමරනවනේ පෙබරවාරි 14 කියලා නාමිකව යොදාගෙන ඒ දවසට ඉතින් මල් දෙනවා තෑගි දෙනවා විවිධ ස්ථානවලට යනවා ඒ අනුස්මරණය කිරීම කරනවා නේද එතකොට මේ පෙම්වතුන්ගේ දිනය සමරන ඔබට ව්‍යවහාර නැත්නම් සාමාන්‍ය විදිහ පරිදි මේ කවුරු හරි තීන්දුව කරගත්තු දිනයකට පෙම්වතුන්ගේ දිනය සමරන මේ රටේ ඉන්න මේ වීඩියෝ එක බලන ලෝකයේ ඉන්න සියලුම තරුණ ප්‍රජාවට මගේ ආදරණීය පින් ඇති තරුණ තරුණියන්ටයි මේ මතක් කරන්නේ
අද දවස පෙම්වතුන්ගේ දිනය කියලා සාමාන්‍ය පරිදි සලකනවා. ඉතින් ඒ දිනය දහමට අනුව ඔබ ගත කළොත් ඒ දිනය ඔබේ ජීවිතයේ අනුස්මරණීය දිනයක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ කොහොමද දහමට අනුව ජීවිතය ගත කරන්නේ? සමහර අය ඔබ දැකලා ඇති විවාහයට වියදම් කරන මුදල් විවිධ පුණ්‍ය කටයුතු සඳහා යොදවනවා. විවිධ වටිනා අර්ථවත් දේවල් වෙනුවෙන් යොදවනවා. දුප්පත් ළමයි වෙනුවෙන් යොදවනවා. වැඩිහිටියෝ වෙනුවෙන් යොදවනවා. ඉතින් අද දවස පෙම්වතුන්ගේ දිනේ දවසේ උදේ පාන්දර ඔබට දෙන්න තියෙන වටිනා පණිවිඩය මේකයි. අද දවස ඔබ ඵලදායි විදිහට ගත කරන්න. තමන්ගේ පෙම්වතියට ජීවිතේ ඔබ ආදරේ කරනවා නම් ඇයට සැබවින් ආදරේ කරන්න. විහාරස්ථානයකට එක්කන් ගිහිල්ලා ඒ අයට ආශිර්වාද ආරම් දෙන්න. ඔබ අදහන ආගම කුමක් වුවත් කමන්නේ ඒ ආගමට අනුව ඇයට ආශිර්වාද කරන්න. ඔහුට ආශිර්වාද කරන්න. ඔබ දෙදෙනාම විශ්වාසයේ පරම නෑදෑය කරගෙන සතුට පරම ධනය කරගෙන ඔබේ ජීවිතය ගත කරන්න. ඒ විට ඔබට අද දිනය සාමාන්‍ය පරිදි රෝස මලක් දෙන වැලන්ටයින් ඩේ එකක් නොවේවි. සාමාන්‍ය පරිදි තෑග්ගක් දෙන පෙම්වතුන්ගේ දිනයක් නොවේවි. අද දිනය ඔබට ජීවිත කාලේ පුරාවටම සිහිය තියෙන දවසක් වේවි. ඒ නිසා ජීවිතේ වැරදුන දාටත් මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම කිව්වනි කියලා සමහර අයට මතක් වේවි. ඒ නිසා බුද්ධිමත් තරුණ ප්‍රජාවකටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඔබේ ආකල්ප ඔබේ මනුස්සකම් ටික හදාගන්න නැතිනම් පෙම්වතුන්ගේ දිනය ඔබත් වෙනසි රටත් වෙනසෙන තත්ත්වයටපත් වේවි. ඒ නිසා තමනුත් සැනසි ඇයවත් ඔහුවත් සනසොමින් ජීවිතයක් ගත කරන්න අද දවස යොදාගන්න. ඉතින් නිපුණ ඔබ අද අහපු ප්‍රශ්න මම හිතනවා මේ සමාජයේ තරුණ පිරිසට ඉතාම වැදගත් වෙයි, කාලෝචිත වෙයි කියලා. පෙම්වතුන් සහ පෙම්වතියන්ට මේක මේ පණිවිඩය ඉතා වැදගත් වෙයි. ඒ නිසා අද දවසේ මේ පණිවිඩය රටට ගෙන යන්න අපිට උදව් කරපු නිපුණ මල්ලි ඔබටත් අපේ ස්තුතිය පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න අවස්ථාවක් කරගන්න. ඒ නිසා ඔබේ ජීවිතේ අර්ථවත්ව ගත කරන්න කියලා ඔබට නැවත ආරාධනා කරනවා. සියලු ලෝවාසී පෙම්වතුන්ට පෙම්වතියන්ට තෙරුවන් සරණ වේවා. සියලු සතුන්ටත් තෙරුවන් සරණ වේවා.